කලාප සංවිධායකවරුන්ට මෙසේ පත්වීම් ලිපි ලබාදීම සිදු කෙරුණේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු අතර පක්ෂ සභාපති වජිරා බේවර්ධන මහලිකම් පාලිතරංගේ බණ්ඩාර උපනායක අකිල විරාජ් කාර්යවසම් හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල් රත්නායක යන මහතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තුවත් දීර්ඝ වශයෙන් කතා කරා. කාන්තාවන්ගේ සමානත්වය ලබා දෙන කෙටුම්පත ගැන දෙකක් තියෙනවා. විමෙන්ස් එම්පවර්මන්ට් බලගැන්වීමයි, ඒ වගේම සමානත්වය අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒක දින තීන්දුව අනුව නම් මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ. රටේ ජනගහනයෙන් බහුතරයක් වුණත් ඒක ලබා ගන්න බැහැ. ඒ නිසා ඒ තීන්දුව වශයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථාවටත් පටහැනි ලෙටර්ස් කේන්ද්‍රමන් පාර්ලිමේන්තුවට කිව්වා. විශේෂයෙන්ම මේ අපේ අරමුණ කාන්තාවන්ට පිරිමියා එක සමාන අයිතිවාසිකම් ලබා දෙන. ඒක මං හිතන්නේ ජාත්‍යන්තර කාන්තා සංවිධාන ගිවිසුම් සියල්ලකම තිබෙනවා. මගේ මතය අනුව ඒ සඳහා ඒ අරමුණ ඉෂ්ට කරන්නට කිසිම ආයතනයකට බාධා කරන්නට බැහැ. අධිකරණයටත් බෑ, විධායකටයත් බෑ, ව්‍යවස්ථාදායකටත් බෑ. අපි කැප වෙලා ඉන්නේ වැඩ කටයුත්ත කරන්න. ඒ නිසා ඒ ගැන කිසිම බයක් තියන්න එපා කියලා අද පාර්ලිමේන්තුවේ මමත් ආණ්ඩු පක්ෂය ඇත් කිව්වා. ඇත්ත වශයෙන්ම එකෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්න ගැන, ඒ වගේම ඒ තීන්දුවෙන් දහගමේ තිබුණ ආරක්ෂාවත් ඉවත් කරන්න ඉඩ තියෙන නිසා අපිට ඒක පිළිගන්න බැරි වෙයි කියලා ප්‍රකාශ කළා. දැන් ඒ ගැන අලුතෙන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. එක්සත් ජාතික පක්ෂය මේ රටේ නැති කරන්න පුළුවන් දේශපාලන පක්ෂයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය ආසන අටට වැටිච්ච වෙලාවේ එදා ආණ්ඩු බලය ගත්ත උදවිය කිව්වේ UMP ඉවරයි, UMP මිනි පෙට්ටියට අවසන් නැණේ ගහනවා කියලා. හැබැයි මේ සැරේ අපි එකට වැටුනේ. එකට වැටිච්ච වෙලාවේ බොහෝ දෙනා කිව්වේ UMP ඉවරයි, මෙතනින් එහාට UMP ට ගමනක් නැහැ කියලා. අපි අවුරුදු 3යි නැවත සංවිධාන කටයුතු ආරම්භ කරලා 20/21 අපි ජනවාරි මාසයේ අවසානයේ වැඩ කටයුතු භාර අරගෙන මේ නිලධාරි මණ්ඩලය දිස්ත්‍රික්කයක් පාසා ගියා, මැතිවරණ කොට්ටාසයක් පාසා ගියා. ඔබම මුණ ගැහුණා. ඔබත් එක්ක සාකච්ඡා කරනකොට ඔබ මුණින් අපට වැන්නා. දිස්ත්‍රික් රැස්වීම වලදී අපිට දෝෂාරෝපණය කරා. අපි ඒ සියල්ලට මුණ දුන්නා. දීලා ඔබත් එක්කලා එකතු වෙලා නැවතත් UMP ගොඩනගෙන වෑයම දිගටම ක්‍රියාත්මක කරා. ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කරගෙන බිම් මට්ටම යන්තම් හදන් එනකොට එක්සත් ජාතික පක්ෂ නායකතුමා අපි අවුරුදු දෙකක් ගත්ත වෑයමට වඩා දැවැන්ත බූස්ටයක් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නා. එතුමා රටේ අභියෝගේ බාර අරගෙන රට නිවැරදි මාර්ගයට ගෙනියන්න පියවර අරගෙන UMPට හයියක් තියනවා. UMPේ බය නැහැ කියන එක පෙන්නලා මේ රට නිවැරදි තැන ගෙනියන්න රනිල් වික්‍රමසිංහ නායකතුමා දායක වුණා. දැන් කාටවත් බොරු කියන්න බෑ. දැන් එතුමා ආර්ථික පරිවර්තන පනතෙන් කියලා තිබෙනවා 20/25 වෙනකොට ආර්ථික සංවර්ධන වේගය 5% ඉලක්කය සම්පූර්ණ කළ යුතුව තිබෙනවා. 20/27 වෙනකොට මේ රට බංකොලොත් වෙලා වසර 5 සම්පූර්ණ කරනකොට 5% ආර්ථික වර්ධන වේගය නීතිගත කළ තිබෙනවා පාර්ලිමේන්තුව තුල. දැන් ඒ අතරේ දේශපාලන පක්ෂ තරතරකට යම් බොරු කියන්න ආපහු ඒ කටයුත්ත සිදුවෙමින් තිබෙනවා. දැන් ඒ පරාජය කළ යුතුව තිබෙනවා. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තේ බංකොලොත් විච්ච රට. ඒ බංකොලොත් විච්ච රට පූර්ණ නිදහස ලබා දීලා 20/48 වෙනකොට ආසියාවේ ලෝකයේ බලවත් ජාතියක් බවට පත් කළ හැකි නායකයා රනිල් වික්‍රමසිංහයි කියලා මම ඔබට මතක් කරන්න කැමතියි මිත්‍රවරු. මම දැක්ක පහුගිය කාලේ සමහර දේශපාලඥයෝ කියනවා, ඔය විවිධ අපෙන් ගිය දේශපාලඥයෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනන්න බැයි නම් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කිව්වා. ඔබතුමාලා මතකද? දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්දෙ ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දන්නවා එතුමාට නියත වශයෙන්ම ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියලා. දන්න නිසා එතුමා ඡන්දෙ ඉල්ලන්නේ. එහෙනම් මේ එතුමා එක්ක හිටපු හැමෝම දන්නවා එතුමා හොඳට නිල බලලා සමීක්ෂණ කරලා දෙමළ මුස්ලිම් ඒ ඡන්ද 132යි, ඒවයි මට ලැබෙන්නේ කොච්චරද, පොහොට්ටුවට වඩන 69 මට කොච්චර ලැබෙනවද, එක්සත් ජාතික පක්ෂයේ වැටිච්ච නැති ඡන්ද 120 ගානෙන් කොහොමද ඒ ටික ගන්නෙ, ජනාධිපතිවරයා විදිහට එතුමා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් යනවා, පුණැති අයට 120කට ඔප්පු දෙනවා, අස්වැසුම දුන්නා, මේ ආදී වශයෙන් එතුමා ගාන්ට මේ සලස්ව ක්‍රියාත්මක වෙමින් යනවා.